ඇතුළු සියලුම ආගම්බල නායකැන්ගෙන් අවසරයි. අපේ නීත්‍යානු කූල ඇමරිකාවේ මම ඉන්ඩිස්සල්ලා ආදරණී අම්මතාත්තේ Google සර්ච් එකේ ගහලා බැලුවා කෞද ලංකාවේ නීත්‍යානු කූල අගමැති කියලා. තාම එන්නේ ලංකාවේ නීත්‍යානු කූල අගමැති රනිල් වික්‍රමසිංහ කියලයි. ආදරණී අම්මතාත්තේ මේක අහංගින සිරිසේන මහත්තයාටයි අපේ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි මම කියන්නේ. මහත්තයෝ තමුන් ඇසලා අපේ අගමැතිතුමාගේ මේ අගමැතිකම පිට පොකට් ගැහුවා, හොරා කෑවා, ලැජ්ජ නැද්ද? 2015 ජනවාරි 8 ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා අනිවාර්යෙන් දින්නම එන්නේ අපේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. ඒ වගේම අගෝස්තු 17 ඡන්දදී අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කොළඹ වැඩිම ඡන්ද ලක්ෂ 5000ක් අරගෙන නිත්‍යානුකූල අගමැති බවට පත් වුණා. මේ රාජපක්ෂ හොරෙන් ඇවිල්ලා අනේ මගේ නඩු ටික බේරලා දෙන්න, අපේ කොල්ලව බේරන්න, අපේ කොල්ල රගර් ක්‍රීඩකයෝ මැරුවා, මම පත්තරකාරයෝ 36ක් මැරුවා, මේ කියනවා නෝනව බේරන්න සිරිලියෙන්. මේවා කියලා වැඳලා පීචං වෙලා වැඳලා තමයි මේ අගමැති බව ඉල්ලගත්තේ. ලැජ්ජයි. හැමදාම රාජපක්ෂ මහත්තයා අපි දැනන් හිටියේ වීදි සටන්කාරයෙක් කියලා. වීදි සටන් කියන්නේ ස්ට්‍රීට් ෆයිටර්. සටන් කරලා ගන්නවා කියලා කිව්වේ, ආණ්ඩුව ගන්නවා කිව්වේ, සටන් කරලා ඡන්දකින් ගන්නවා කිව්වේ අගමැතිකම. අද පීෂන් වෙලා වැටිලා වැඳලා අඬලා යකෝ ලැජ්ජයි. යකෝ ලෝකේ අගමැතිකම් මෙහෙම හිඟා කාලා ගත්ත එකම එක රාජපක්ෂ. යකෝ ලැජ්ජයි. ලැජ්ජ නැද්ද මෙහෙම අගමැතිකම් හිඟා ගන්න? ආදරණීය අම්මේ තාත්තේ මේ තමයි හිඟන අගමැති. රාජපක්ෂ හිඟන අගමැති. හිඟා කාලා ගත්තේ අගමැතිකම. ඒ වගේම ආදරණීය අම්මේ තාත්තේ මෙතන ඇහෙනවා නම් චීන එම්බසියට මම කියනවා, චීන එම්බසියට මම වැදලා කියනවා, යුද්ධදී උදව් කළා, නොමිලේ ආයුධ දුන්නා, අපිට ණය දුන්නා, ඒවා හරි. නමුත් රට සින්නක් කරන්න දෙන්නේ නෙමෙයි චීනට. අපි ගිවිසුම් ගහලා නැහැ. සින්නක් කර දෙන්න තමයි අර ශැන්ග්‍රිල් ආයකර දුන්නේ ආරක්ෂා පුදා මූලස්ථානයේ ගෝඨාභය. දැන් සල්ලි වලු විසි කරනවා. අපේ මෙතන ඉන්න සියලුම ඇමතිවරුන්ගේ අමාත්‍ය මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඉවත් කරලා වාහන අරගෙන ලයිට් කපලා වතුර කපලා මුන් ඒ පැත්තෙන් චීනේ සල්ලි දික් කරනවා. මම චීනට කියනවා කරුණා කරලා ගිය පාරක් මේ වගේ ඡන්දෙට වියදම් කළා. රාජපක්ෂගේ account එකට ඩොලර් මිලියන 7.6ක් ඇහුවා. බැසිලයාගේ නෝනාගේ ගිණුමට හොරෙන් ඇවිල්ලා චීනෙක් සල්ලි දාලා 1,94,00,000. ඉතින් මෙහෙම චීනේ කරලා මේ ඡන්දෙටත් උදව් කරන්නේ චීනේ, පිටිපස්සෙන් ඉන්නේ චීනේ. චීනේ සල්ලි වලට යටත් වුණ අපේ මේ මැති ඇමතුරුට මම කියන්න ඕනේ, අර සේනානායක කියලා එකෙක් අඬ චීනෙට මොකද්ද දීලා වසන්ත සේනානායක චීනට මොකද්ද දුන්නේ? මොකද්ද? යකෝ ඇහෙන්න කියපල්ලා. මොකද්ද? නෑ, ඒක නෙමෙයි. පස්ස පැත්ත කුරුහරප කියන්න එපා. මොකද්ද දුන්නේ? අදෝමුඛය. නෑ, එයාගේ ආදාම් මාර්ගය අදෝ මාර්ගය. මෙතන ඉන්න එක්කෙනෙක්වත් එහෙම ආදාම් මාර්ගය අදෝ මාර්ගය කරගන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව විදේ.
මේ අජිත්තර මැතුමා කියනවා විජේදාසත්ගේ ආදායම් මාර්ගයේ අදෝ මාර්ගයලු. මම කියන ආදරණීය අම්මේ තාත්තේ, අපේ ආණ්ඩුව පිහිටව ගමන් මම ඉස්සල්ලාම කරන්නේ මොකක්ද දන්නවද? මම ගිහලා වසන්ත සේනානායකගේ DNA එකක් කරන් චෙක් කරනවා. DNA එකක් චෙක් කරනවා. ඌ ඇත්තටම සේනානායක පරපුරේද කියලා. ඒ හින්දායි මම කියන්නේ, මේ පයින්න කවුරු හරි මෙතන ඉන්නවනම් ලැජ්ජ වෙන්න ඕන. චීන සල්ලි වලට රවටෙන්න එපා. මේක අපේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. ආදරණීය අම්මේ තාත්තේ, මම එන්න ඉස්සලා කිව්වා, පොතක් ගෙනලා කිව්වා 370යි නුගේගොඩ පොත්තලෙන්. මොකද්ද පොතේ නම? ජනාධිපති තාත්තා. කවුද කතුරුවරිය? චතුරිකා සිරිසේන. ජනාධිපති තාත්තා පොතේ තියෙනවා, අම්මේ තාත්තේ ආදරණීය පාක්ෂිකේනි, බාව අඩි 6ක් පොළව යටට යවන්න හිටිය එකා තමයි රාජපක්ෂ කියලා සිරිසේනගේ දුව කියනවා. ඡන්දේ 8 වෙනිදා දාලා හැංගිලා ඉන්න තියන්නේ දීලා කුරුණෑ කියලා රාජපක්ෂට බයේ. දැන් කියනවා මාව මරන්න හිටිය එකා එක්ක යාළු වුණාලු. මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ, තමුන්ව මරන්න හිටියා නම් කවුරු හරි, තමුන් ආසන රනිල් වික්‍රමසිංහ මහත්තයාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් තමුන් ආසනට මේකේ නායකයෝ තව ඕන තරම් හිටියා අගමැතිකම දෙන්න. සජිත් ප්‍රේමදාසට දෙන්න තිබුණා. කරුණ ජයසූරියට දෙන්න තිබුණා. අපේ මේ ඕන තරම් ඉන්න නවීනලා ඉන්න මේ හැම එකාම ඉන්න අකිලා ඉන්න මේ සියලු නායකයෝ ඉන්නවා. රනිල් එක්ක තරහ නම් මේ ස්ටේජ් එකේ ඕනද රඟින්නවා? ඇයි අපෝ රාජපක්ෂලම දුන්නේ? මේ චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය කියනවා නම කියන්න එපයි කියලා මට බයිනවා. නමුත් මම හැමදාම නම කියනවා. චතුරිකා ගිහිල්ලා අර අනුරාධපුරේ සාස්ත්‍රකාරී ඥානම්මලග වැඩ වැටෙනවලු. හැබැයි මම එකක් කියනවා, මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමනි, විජේදාසත් යාළු ඥානම්මට හැමිනෙන්න සෝරි සමා වෙන්න. ඥානම්මට හැමිනෙන්න සෝරි හැමිනෙන්න හැමිනෙන්න ගියා. අපි සාස්ත්‍රකාරයන්ට බය නැහැ. ආදරණීය අම්මේ තාත්තේ, මම නැවතත් ගරු ජනාධිපතිතුමනි ඔබතුමා අහන් ඉන්නවා. මම දන්නවා මෙතනත් ඉන්න ඔත්තුකාරයෝ. ජනාධිපතිතුමනි පොඩ්ඩක් ඇස් දෙක වහගෙන හිතන්න, එදා ඔබතුමා කොළඹ රැස්වීමට එන්න බෑ කියද්දි අපේ අගමැතිතුමයි තමයි කාර් එකේ ගිහිල්ලා ඔබතුමාව කොළඹ රැස්වීමට ගෙනල්ලා මෙතන ආරක්ෂාව දෙනවා, බය වෙන්න එපා කියලා කිව්වා. කැලේ වුණේ තියන්න ඇස් දෙක වහගෙන පොඩ්ඩක් හිතන්න, තමුන්නාසයට ජනාධිපති පුටු එන්නේ කාහින්දද කියලා. රංජන් රාමනායකට නඩු 21ක් තියෙනවා. නඩු තියෙනවා කියලා පක්ෂ බාරු කරන්නේ නැහැ. සල්ලි දුන්නා කියලා පක්ෂ බාරු කරන්නේ නැහැ. අපේ මගේ ආදායම් මාර්ගයේ රඟපෑම පිච්චර වල ඇත්කිරීම මගේ ආදායම් මාර්ගයේ අදෝ මාර්ගයේ නෙමෙයි කියන එක මම බොහොම පැහැදිලිව ඔය පැන්නුන්ට කියනවා. ඔය පැන්නුන්ගේ ආදායම් මාර්ගය මොකද්ද කියපල්ලා අයියේ? මොකද්ද? යකෝ අධිවේග මාර්ගය නෙමෙයි අදෝ මාර්ගය. අධිවේග මාර්ගය උන් ගැහුවා. එතකොට පැන්නුන් රාජපක්ෂලාට දුන්නේ මොකද්ද? යකෝ කුණුහරුප කියන්නේ බා පස්ස පැත්ත.